එකේ තියෙනවා ආචාර්යෝ මෘත්‍යෝර් වරුණෝ සෝමෝෂෝ දෙහප්පයක් කියලා. ඒ වහරි ලස්සන වැඩක් ඒක. ලස්සන කතාවක්. ගුරුවරයා ආචාර්ය මෘත්‍යෝර් වරුණෝ. හරිද? මෘත්‍යෝ කියලා කියන්නේ යමට. ගුරුවරයා යම වගේ වෙන්න ඕනලු, වරුණ වගේ වෙන්න ඕනලු, සෝමෝෂ දෙහප්පයක්. ඒ කියන්නේ සෝම වගේ වෙන්න ඕනේ. මේ දෙවිවරු තුන්දෙනෙක් ගැන වේදේ ඉන්න දෙවිවරු තුන්දෙනෙක් ගැන කියන්නේ. ඒ කතන්දරේ මේකයි. ගුරුවරයා අනුශාසනයේදී, ශික්ෂණයේදී, මග පෙන්වීමේදී යම වගේ වෙන්න ඕනලු. ධර්මාධර්ම විනිශ්චය කරන කෙනානේ මේ යම. ඒ කියන්නේ මේ යම කියලා කියන්නේ අපේ ඔළුවල තියෙන යම නෙමෙයි. යම කියලා කියන්නේ හොඳ නරක කියලා දෙන කෙනා. හොඳ නරකට මග පෙන්වන කෙනා. ඒක ගුරුවරයා එහෙම කෙනෙක් වෙන්න ඕනේ. අනික වරුණ ධර්මානුකූල පැවැත්මෙන් යම වගේ වෙන්න ඕනලු. ඒක හරි වැදගත්. ගුරුවරයාගේ යම් පැවැත්මක් අපේක්ෂා කරනවා අපේ සම්ප්‍රදාය තුළ. ඊළඟ එක මේ ආනන්දයෙන් ශික්ෂණය ඇති කරන නිසා සෝම වගේ වෙනවා. සෝම කියලා කියන්නේ වේද සාහිත්‍යයේ හරි ජොලියෙන් ඉන්න දෙවි කෙනෙක්. හරිද? හරිම සන්තෝෂෙන් ඉන්න සෝම කියලා කියන්නේ මද්ද්‍රව්‍යයක් ඇත්ත වශයෙන්ම. ඒක තමයි දේවත්වයට නගලා තියෙන්නේ. එතකොට ආනන්දයෙන් ශික්ෂණය ඇති කරන නිසා සෝම වගේ. බලන්න ගුරුගුණ තුනක් කියනවා. යම වගේ වෙන්න ඕනේ මේ හොඳ නරක ධර්මාධර්ම විනිශ්චයේදී. වරුණ වගේ වෙන්න ඕනේ යහපත් පැවැත්මෙන්. ඊළඟට කවුද මේ සෝම වගේ වෙන්න ඕනලු මේ සතුට මේ දෙන එකේ ඉගෙනවීමදී සතුට එකතු කරන. ඉතින් අපි ඔය දැන් මේ දැන් විවිධයට විවිධ අදහස් තියෙනවා. ලෝක ළමා දිනේදී ඉස්කෝලයක් සතුට වුණාට කමක් නැහැ. මේ ලොකු අධ්‍යාපන ආතතියක් තියෙනවනේ මේ වෙලාවේ. නේද? අපේ විෂයමාලාවෙන් ඇති කරපු තෙරපුමක් තියෙනවා. අපේ මේ සිස්ටම් එකද ලොකු තෙරපුමක් තියෙනවා. අධ්‍යාපන පීඩනයක් සහ අධ්‍යාපන අසහනයක්. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මේ මම ප්‍රශ්නයක් නෙවෙයි කියලා කියන්නේ සතුට පිරුණු පාසල ප්‍රශ්නයක් නෙමෙයි. සින්දු කියන්න ඕනේ, නටන්න ඕන, විවිධ ක්‍රියාකාරකම් තියෙන ඕනේ, නාට්‍ය කරන්න ඕනේ, එලිමහන ඉන්න ඕනේ, අර පන්සල් වගේ පාසල්. මම ඇත්තටම එක දවසක් අපේ ස්කූලට ඇවිල්ලා කෙනෙක් කිව්වා, සර් හරි ශෝක්නේ ස්කූලේ පන්සලක් වගේ නේ කියලා. නිශ්ශබ්දයි. මට ඇත්තටම එදා හරි ලැජ්ජ හිතුණා මහාචාර්යතුමා. ඒ දන්නවද? එහෙම පන්සල් වගේ ස්කූල ඕනේ නැහැ නේ. එහෙනම් ළමයි භාවනා කරන්න ආරණ්‍යයකට එක්කන් ගියා නම් හරිනේ. ඉගෙනුම් මිගෙන්වීම් ක්‍රියාවලිය විසින් පැන නගින කිසියම් ප්‍රසන්න ഘോഷාවක් ඉස්කෝලේක තියෙන්න ඕනේ. මහා ഘോഷාවක් නෙමෙයි. ඒක ඉගෙනුම් ඉගෙනීම් කලමනාකරණය කරන ලද හඬක් තියෙන්න ඕනේ. ඒතර මම මේ කියාගෙන ඉන්නේ ඉස්කෝලේක ෆන් ඉවෙන්ට්ස් තිබුණට කමක් නැහැ. හරි. එතකොට දැන් ලෝක ළමා දිනේදිත් ඕක තමයි තිබුණේ. විශේෂයෙන් ළමයින්ට තමන්ගේ පීඩණය පිට කරගන්න හොඳ අවස්ථාවක් ඒක. දැන් ඒ වුණාට ප්‍රවණතාව තමයි අර DJ plus dancing plus තව මොනවද ice cream. උතෙන්ට අපි ලඟ වෙලා තියෙනවානේ. හරි. එතකොට දැන් මේ ඔතන ප්‍රශ්නේ තියෙන්නේ මේ කලමනාකරණ ප්‍රශ්නයක්. දැන් DJ එකක් ස්කූලෙට ගෙනාවට පස්සේ DJ එක ප්ලේ කරන්නේ DJ මන්ට ඕනේ දිහරනේ. එයා නේ වැඩේ කරන්නේ. දැන් ඔතනදී අපි පොඩ්ඩක් මැදිහත්ව බලන්න ඕනේ අන්න ඒක. ඔය ගුරු චේතනාන්විතෝ ඒ සින්දු අරගෙන ඔතන නැටුවා නෙවෙයි. ප්ලේ වෙච්ච කර නැටුවා. දැන් හිතන්නකෝ එකපාරටම දැන් මේ කන්ටෙන්ට් එක ගැන ගුරුවරයෙකුට ලොකු අදහසක් ඔළුවට එන්නේ නැහෙනි. අන්තර්ගත එක නේ. ඒගොල්ලොත් ඒ මිනිස්සුනේ. ගුරුරුත් මිනිස්සු. අර සිරකරුවත මිනිස්සු වගේ. ගුරුරුත් මිනිස්සු. ඒ වෙලාවේදී ඉතින් ඒක ගියා. ඒගොල්ලෝ නැටුවා. හැබැයි එක දෙයක් තියෙනවා. ඒ ගීතයේ අන්තර්ගතය හොඳ නැහැ කියන සංඥාව ගුරුරයාට යන්න ඕනේ. ඒ සෙන්සර් එක නැත්තම්, ඒ සංවේදකය එයාගාව නැත්තම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ගුරුවරේ අර වරුණ වගේ වෙන්න ඕනේ කියලා කිව්වේ. ධර්මාධර්ම යහපත් පැවැත්ම කියන දේදී තමන්ගේ සංවේදකය හැම වෙලෙම සුසර කරලා තියාගන්න ඕනේ. මේක මට ගැළපෙනවද නැද්ද කියලා. අපි පසුගාමි වෙන්නේ නැහැ මේ කාරණාව සම්බන්ධයෙන්. හැබැයි ගුරුවරයාට එකපාරට නවතින්නත් බෑනේ උතින්දී. මම කියන්නේ මේක ටිකක් මෛත්‍රියෙන් දකින්න කියලා.